හෙෂන් ටෙක්නික් YouTube channel එකේ නේ තවත් brand new video එකක් එක්ක. ඉතින් අද video එකේ මම ඔයාලට ගෙනත් තියෙන්නේ මගේ මෙන්න මේ studio setup එක මම කොහොමද build up කරගත්තේ කියලා ඔයාලට video එකකින් කියලා දෙන්න. ඉතින් අද video එකේදී මම ඔයාලට කියලා දෙනවා මම මේ studio setup එක තනියම කොහොමද හදාගත්තේ කියලා. ඉතින් ගොඩක් දෙනෙක් මට comment කළා සහ message කළා එවලා තිබ්බා. මේක මම තනියම හදාගත්තේ කාටද නැත්නම් green screen එක remove කරලා දාලා තියෙන එකක්ද කියලා. Video එකේ කියලා දෙන්න කියලා. ඉතින් අද video එකේදී මම කියලා දෙන්න හදන්නේ මෙන්න මේ studio setup එක මම තනියම කොහොමද හදාගත්තේ කියලා. එහෙනම් තවත් කතා නොකර අපි යමු video එකට. ඉතින් video එක ගැන මම මතක් කරනවා තාම මගේ channel අලුත් වෙන්න. ඒ කියන්නේ පල්ලති රතුපාට subscribe button එක press කරලා නැත්නම් දැන්ම පල්ලති රතුපාට subscribe button එක press කරලා ඒකට තියෙන bell icon එක all click කරලා තියාගන්න. එතකොට මම video එකක් දාපු ගමන් ඔය phone එකේ notification එක මාර්ගේ මම දාන අලුත්ම video එක ඔය phone එකටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් video එක අලුත් කරේනම් මම හේෂන් මල්සංග. එහෙනම් අපි යමු video එකට. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් යන්නේ මගේ ස්ටුඩියෝ එක පේන්ට් කරන්න මම යොදාගත් කලර් එක. ඉතින් මේ කලර් එකේ නම තමයි මිරර් වා ග්‍රේ කියන කලර් එක. ඉතින් මම මේ කලර් එක යූස් කරන්න හේතුව තමයි මේ කලර් එක භාවිතා කරලා අපිට වීඩියෝ කරද්දී වීඩියෝ වල පොඩි ඩාර්ක් ගතියක් ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ වල ලස්සන කලර් එකකුත් ගන්න පුළුවන්. ඉතින් මම මේ තීන් දෙක රෝල් එකක් භාවිතා කරලා මගේ මුළු ස්ටුඩියෝ එකේම ගාගත්තා. හරි ඉතින් අපි තීන්ත ගාල ඉවර කරගත්තා දැන් තියෙන මගේ කම්පියුටර් ටේබල් එක හදාගන්න. ඉතින් මේක තමයි මගේ කම්පියුටර් ටේබල් එක විතරම භාවිතා ගන්නෙ. රොබිය ලැක් එකේ වයිට් එක ගාලා තමයි මම මේ ටේබල් එක වයිට් ටේබල් එකක් විදියට අප්ඩේට් කරගන්න යන්නේ. හරි. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඉන්නේ මම මේ වයිට් කලර් එක භාවිතා කරලා මගේ ටේබල්ස් දෙකක් මම ලස්සනට හදාගත්ත විදිය. ඉතින් මේ තියෙන මගේ ස්ටුඩියෝ එක ඩිසයින් කාදී මම හදාගත්ත පොඩි රාක්කයක්. මෙන්න මේ වගේ කොටුවට ලී කැල්ලක් ගහලා සාමාන්‍ය ලී එකට සුදු පාට තීන්ත ගාල තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඉතුවල් පේනවා ඇතිනේ. ඉතම සරල විදිහට තමයි මම මේක හදාගෙන තියෙන්නේ. යහපැත්තේත් අර වගේම කොටුවක් ගහලා මම මේක හදාගත්තා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේත් මගේ ස්ටුඩියෝ එක ලස්සන කරන්න මම හදාගත්ත පොඩි ලෑම්ප් එකක්. මෙන්න මේ වගේ ලී කෑලි දෙකක් මෙන්න මේ විදිහට ගහලා මම ඒකට හයි කරගත්තා. මෙන්න මේ වගේ පොඩි ලණුවක් හයි කරලා යහපැත්තේ බල්බ් එක හයි කරා. ඔයාලට වීඩියෝ වල පේනවා ඇතිනේ මේ කොච්චර ලස්සනට පේනවද කියලා. ඉතින් මම මේ කඩේ ගන්න හැදුවා මේ එක ලණුවක් එක්කන ලයිට් එකක් ඔයාලට 1500ක විතර තමයි මිලදී ගන්න පුළුවන් ඉන්නේ වෙළඳපළේ. ඉතින් මේකම රුපියල් 300ක් වගේ මුදලකට මම හදාගත්තා. ඉතින් ඔයාලට පේන ඇදින කොච්චර ලස්සනද මේක වීඩියෝ වලදී පේනවද කියලා. හරි ඉතින් මම ඒකට බල්බ් ඉදිරිය භාවිතා කරේ මෙන්න මේ වගේ වෝල්ට් 5 බල්බ්. ඔයාලට පේන ඇදිනේ බල්බ්. ඉතින් මේක වීඩියෝ වලදී ඉතාමත් ලස්සනට පේනවා ඔයාලා දැකලා ඇති. හරි දැන් මම පෙන්නන්නම් මේ තියෙන මගේ ප්‍රිවියු ටේබල් එක. මම ඉස්සෙල්ලා කලර් කරගත්තේ ඔයාලා දැක්කන වයිට් කලර් එක දාගත්ත ඩෙස්ක් අඩයකට මේ තියෙන අනිත් ඩෙස්ක් එක. මේක තමයි මගේ රිවියු ටේබල් එක. ඉතින් මේ තියෙන අර ඉස්සෙල්ලා වන් ඔයාලා පෙන්වන රාක්කේ මම පිටියට හයි කරගත්තා. ඉතින් ඔයාලා පේනදි දැන් මේ අයිටම්ස් තුනම ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මගේ PC ටේබල් එක ළඟ මම හදාගත්ත පොඩි ඩිසයින් අයිටම් තුනක්. ඉතින් මෙන්න මේ විදිහට ලෑලි කෑලි දෙකක් ප්‍රයෝගික කරගෙන මම මේ වගේ එක අයිටම් එකක් හදාගත්තා. ඒ වගේ අයිටම් තුනක් හදාගෙන මම මෙන්න මේ විදිහට පිටිය හයි කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ අයිටම්ස් තුනෙන් හින්දා මගේ ස්ටුඩියෝ එකට කොච්චර ලස්සනක් ගෙනලා දෙනවද කියලා. ඉතින් මේ තියෙන මගේ PC ටේබල් එක. හරි. මයි කම්පියුටර් ටේබල් එකත් ඔන්න රෙඩි. එහෙනම් ඒකටත් මම වයිට් කලර් එකක් ගාලා වයිට් ටේබල් එකක් විදිහට හදාගත්තා. ඉතින් ඔයාලට පේනවා දැන් ස්ටුඩියෝ සෙටප් එක හැදුවට පස්සේ කොහොමද කියලා මේක. ඉතින් මේ තියෙන මගේ වීඩියෝ කරද්දි මම ඉස්සරහින් තියන තියාගෙන ටේබල් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ ස්ටුඩියෝ එකේ මූලික වැඩ ටික ඉවර කරගත්තේ. දැන් තියෙන ලයිටින් සෙටප් එක හදාගන්න විදිය. ඉතින් මම ලයිටින් වලට භාවිතා කරේ ලොකු LED ලයිට් පැනල් නම් මංගා තිබ්බේ නෑ. ඉතින් ඒ හින්දා මම හදාගත්ත ලයිට් එක. ඉතින් මේ වලට පේන අර ඉස්සලා වෙන 5 volt බල්බ් අරගෙන මම හදාගත්ත ලයිටින් සෙටප් එක. ඉතින් මෙන්න මේකෙන් තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට කලර් එක මම දෙන්නේ. ඉතින් මේකෙන් තමයි ලයිට් එක දෙන්නේ රතු පාට කලර්ස් ගත්තේ මේක ලස්සනට පේන හින්දා මේ පිටියට ගාලා තියෙන මිනරල් ග්‍රේ කලර් එකත් එක්ක. ඉතින් මම මගේ කම්පියුටර් ටේබල් එකටත් ලයිට් ස්ක්‍රිප්ට් එකක් ඇදගත්තා. ඉතින් ඔයාලට පේනවාද දැන් ලයිට් ස්ක්‍රිප්ට් එහෙම හයි කරාට පස්සේ මගේ අර ලයිට් උත් එක්ක එකතු වුණාම මගේ ස්ටුඩියෝ එක කොච්චර ලස්සනද කියලා. හරි ඔන්න මම මගේ ස්ටුඩියෝ එකේ ලයිට් ටික ඔෆ් කරා. හරි දැන් ඔයාලට පේනදි මම ස්ටුඩියෝ එකට හයි කරපු අර ලයිට් ටිකේ කොච්චර ලස්සනක් තියනවද කියලා.
ඉතින් වාල් පේනවාද මේ මිනර්වා ග්‍රේ කියන කලර් එකට මේ අපි දෙන බාහිරින් දෙන ලයිට්ස් වල කොච්චර ලස්සනක් අපිට මේකේ බලා ගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් බාන්න PC table එක ගාව කොච්චර ලස්සනක් දෙනවද මේ මිනර්වා ග්‍රේ කලර් එකත් එක්ක මික්ස් වුනාම කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ලැප් එක. රොෂිබා ලැප් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේකට නම් ස්තුතිවන්ත වෙන්නේ especially මාලින්දට. ඉතින් මගේ වීඩියෝ එඩිට් කරන PC එක කැඩිච්ච වෙලේ එයා තමයි මට උදව් කරේ. හරි දැන් මම මගේ ලැප්ටොප් එක තියාගත්තා. දැන් මම මගේ අනිත් කොටස් ටික තමයි මේකට එකතු කරගන්න යන්නේ. ඉතින් මට වීඩියෝ එඩිට් කාඩ් දී පහසු වෙන හින්දා මම මෙන්න මේ විදිහට අමතර මවුස් එකකුයි අමතර කීබෝඩ් එකකුයි භාවිත කරනවා. ඉතින් මම කීබෝඩ් එකත් මේකට මවුන්ට් කරගන්නවා. ඒ වගේම මවුස් එකයි ඒ කොටස් ටික තමයි දැන් හදාගන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මේ කොටස් ටික එකතු කරගන්නවා. හරි ඉතින් කම්පියුටර් ටේබල් එකේ වැඩ ටික නම් ඉවරයි. ඉතින් මම මේක ලස්සන කරගන්න හින්දා මෙන්න මේ වගේ බෝතල් තුනක් අරගෙන මගේ ඉස්සල්ලා අර ගහගත්ත බිත්තියට හයි කරගත්ත අයිටම් තුනට මම මෙන්න මේ විදිහේ බෝතල් තුන තියෙනවා. හරි දැන් මෙතන කොට වැඩ ටික නම් ඉවරයි. දැන් කරන්න තියෙන්නේ මගේ එහා පැත්තේ මගේ වීඩියෝ වලට ගේද්දි හදන තැන හදාගන්න. ඉතින් මෙතනදී මම මගේ මේ ස්ටුඩියෝ එක ලස්සන කරගන්න පොඩි සෙල්ලම් බලු ටිකක් තියෙනවා. ඒ ටික තියලා මෙතන ලස්සන කරගන්න තමයි යන්නේ. නැත්තම් ඉතින් මෙතන නිකන් හිස් වගේනේ. හරි මම මෙන්න මේ ට්‍රක් එක තමයි තියාගන්නේ නේතන්ට. ඉතින් ට්‍රක් එක තියාගත්තා. දැන් මම මෙතන එහා පැත්තේ මගේ රිවිව් ටේබල් එක වීඩියෝ වලදී ලස්සන තියාගන්න ඉඳා පොඩි පොඩි දේවල් ටිකක් කියලා ලස්සන කරගන්නයි යන්නේ. ඉතින් කොහමද වීඩියෝ එක? ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් මෙන්න මේ වගේ YouTube ස්ටුඩියෝ එකක් බිල්ඩ් අප් කරගන්න එක ගැන ලොකු අයිඩියා එකක් ලබා ගන්නද කියලා. ඉතින් මම හිතනවා ඔයාලත් මේ වගේ YouTube ස්ටුඩියෝ එකක් හදන්න ආසයි ඉන්නවනම් මගේ මෙන්න මේ ස්ටුඩියෝ එක බලාගෙන මෙන්න මේ විදිහට ඔයාලගේම අයිඩියාස් හොදාගෙන මේ වගේ ස්ටුඩියෝ එකක් බිල්ඩ් අප් කරගනි කියලා. ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් වාට වැදගත් වෙනද කියලා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ ඉන්ට්‍රස්ටඩ් වීඩියෝ එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකේ කියලා. ඉතින් අද වීඩියෝ හොඳයි නම් ඔය පල්ලෙහාට රත්පඩ subscribe button එක press කරලා ඒතරම් bell icon එක ඕල් දාලා තියාගන්න කියලා මම ආයෙත් සැරයක් මතක් කරනවා. එහෙනම් ඉතින් ආයෙත් දවසක හම්බෙමු මේ වගේ brand new episode එකකින් හේෂාන් ටෙක්නික් YouTube channel එකේ.